අයිබෝවන් ඔබෙක් වන්නේ ස්වාධින් රූපහණී සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් ප්‍රථමයෙන් පුවත් සිරස්තල රටට වින කරන බූවල්ලා මඩින මෙහෙයුම නායකත්වයේ ගැන කරු ගොළුෙද්දී වජිරත් නායකත්වයට සූදානම් 18කට තුවාල සිදු කළ දඩල්ලේ බස් අනතුර වයිකාලම හිස් ගොඩක් වූ IDN කයිට් ෆෙස්ටිවල් ට්‍රම්ප්ට එරෙහි කල්ලන්ගේ විරෝධය මෙරට මද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා රටපුරා වැටලීම් වාලාවක් ක්‍රියාත්මක වෙනවා එයර්තේ ප්‍රදේශ රැසකින් මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරම් කරුවන් ඇතුළු මද්‍රව්‍ය ජාවාරම් වලට අදාළ සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා කොළඹ උතුර කොට්ටහාසයේ පොලිස් ස්ථාන අටක නිරදහරින්ගේ සහභාගීත්වයෙන් විශේෂ වැටලීමක් සිදු කෙරුණා. ඒ මද්‍රව්‍ය හඳුනා ගැනීම සඳහා පුහුණුව ලැබූ පොලිස් සුනක කණ්ඩායම්වලද සහභාගීත්වයෙන්. හෙරොයින් ජවාරම දීර්ඝ කලක් තිස්සේ සිදු කළ මෝල් චූටි නැමැති කාන්තාවක නවම්පුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. සැකකාරියගේ නිවස පරීක්ෂා කිරීමේදී හෙරොයින් ග්‍රෑම් 20ක් සහ බැංකු ගිණුම් තොරතුරු සොයා ගැනුණා. පසුගිය කාලය තුල රුපියල් කෝටියකට ආසන්න මුදලක් මෙම ගිණුම්වල සංසරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ. මද්‍රව්‍ය ජාවාරමේ මහා පරිමාණයෙන් මත්කුඩු බෙදා හැරීම සිදු කළ අඹසැමි යුවලක් දෙහිවල දුම්රිය පොළ පාරේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. රුපියල් ලක්ෂ 6කට අධික වටිනාකමකින් යුතු හෙරොයින් ත්‍රිරෝද රථයක් සහ ජංගම දුරකථන දෙකක් පොලිස් බහරියට ගෙනුණා. ඔවුන් 27 හැවිරිදි වියේ පසුවන බවයි දෙහිවල පොලිසිය සඳහන් කළේ. මේ අතර මොරටුව කුරලවැල්ල ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී හෙරොයින් මිලිග්‍රෑම් 310ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙනුණා. විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මොරටුව පොලිසිය වෙත බහර දී තිබෙනවා. රුපියල් ලක්ෂ 8ක වටිනාකමකින් යුතු හෙරොයින් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු පහළ හංවැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා. කඩුවිල සිට බලංගොඩ දක්වා ප්‍රදේශවලට ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් බෙදා හැරීමේ නිරතව සිටි මාළමේ ප්‍රදේශයේ පෞද්ගලික විශ්වවිද්‍යාල සිසුවෙකු සහ ඔහුට හෙරොයින් සැපයූ පුද්ගලයෙකුයි මෙලෙස අත්අඩංගුවට ගත්තේ. ඉන්දියාවෙන් ගෙන්වන ලද කේරළ ගංජා තොගයක් උතුරු පළාතට බෙදා හැරිමින් සිටි පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. වවුනියාව යුද හමුදා බුද්ධිංශයේ සහ පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධිංශයේ එක්ව සිදු කළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගැනුණේ. ජවාරම් කරුවන් බහවිත කළ සුකෝපභෝගී මෝටර් රථයක් සහ තවත් කුඩා මෝටර් රථයක්ද මෙහිදී පොලිස් බහරයට ගැනුණා. මෙරට තුල බූවල්ලෙකුමෙන් පැතිරී ඇති පාතාලයේ සහ මත්ද්‍රව්‍ය සහ මුලින් තුරන්කොට දරුවන්ට ආරක්ෂිත හෙටක් උදා කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. කලුතර ශ්‍රී මුණසිංහ බෝධිරාජ විහාරස්ථානයේ පැවති උත්සවයකදී ඒ මහතා මේ බව කියා සිටියේ. නිදහසේ ජීවත් වෙන්න බැරි තත්වයක් ඇති කරලා තියෙන මේ රටේ මත්ද්‍රව්‍ය උවදුර පාතාලය සංවිධානාත්මක අපරාධ සහ කප්පම් ගැනීම වැනි දේවල් නැත්තටම නැති කරන්න මම මේ වචන දෙකට යටින් ඉරක් ඇඳලා කියන්න ඕනේ නැත්තටම නැති කරන්න අපෙන් විය යුතු හැම දෙයක්ම අපි තමුන්නාසේලා වෙනුවෙන් කොහොම හරි කරනවයි කියන එක මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා අපි අපේ ළමා කාලයේ බොහොම සන්තෝෂයෙන් එළිය දුවල පැනලා ගත කරා ඒ කාලේ මේ මද්ද්‍රව්‍ය උවදුරු මේ පාතාලය මේ මොකවත් තිබුණේ නැහැ ඒ කාලේ අද දරුවෙක් පාසලට ගිහිල්ලා ආපහු ගෙදර එනකන් ඒ අම්මයි තාත්තයි බොහොම බයෙන් ඉන්නේ මගේ දරුවට යම් කිසි කරදරයක් වෙයිද එහෙම නැත්නම් මගේ දරුවා වැරදි දෙයකට යොමු වෙයිද කියන එක මොකක්ද මේ වැරදි දෙය කියලා කියන්නේ මේ වැරදි දේවල් අතර ප්‍රධානතම බය හිතන දේ තමයි මේ මද්ද්‍රව්‍ය උවදුරට පුරුදු වීම ඉතින්
මද්ද්‍රව්‍ය ව්‍යාපාරය මද්ද්‍රව්‍ය ජාවාරම මේ රට බූවල්ලෙක් වගේ වෙලාගෙන තිබිච්ච අවධියක තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති පදවියට පත් වෙලා අපිට උපදෙස් දුන්නේ මේක සම්පූර්ණයෙන්ම නැති කරන්න කියලා ජනතාව ලබා දුන් ජනවරමෙන් ඔවුන්ගේ අපේක්ෂා ඉටු කරමින් නව ව්‍යවස්ථාවක් ගෙන එන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා පිළියන්දල දම්පේ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී අමාත්‍යවරයා එම අදහස් පළ කළා දැන් 19 වෙනි සංශෝධනයේ නම් මේ ලබන බදාදා කැබිනට් මණ්ඩලයේ මූලික කෙටුම් පත්‍ර ඉදිරිපත් කරනවා කියලා අධිකරණ ඇමතුමා ගිය පාර කිව්වා 19 වෙනි සංශෝධනයේ ජනාධිපතිවරයායි අගමැතිවරයායි අතර හදපු වියවුල 19 වෙනි සංශෝධනයෙන් ඉවත් කරලා බේරන්න පුළුවන් හැබැයි ඉතින් ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අගමැතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා 19 වෙනි සංශෝධනයේ තිබ්බත් ඒ දෙන්න අතර අවුලක් වෙන්නේ නැහැ. ඒ බලසාධක දෙක එකිනෙකා එක්ක හැප්පෙන්නේ නැහැ. ඒ නිසා මම නම් හිතන්නේ 19 සංශෝධනය කරනවට වඩා අද වැදගත්ම දේ වෙලා තියෙන්නේ මේ තුනෙන් දෙකේ ජනබරමේ අනුභවයෙන් 78 ඉඳන් මේ රටේ රිපයර් කර කර අටවගෙන ඇවිල්ලා තියෙන මේ ආණ්ඩු ක්‍රම විවස්ථාව, ජයවර්ධන ආණ්ඩු ක්‍රම විවස්ථාව. ඒක වඩා නිවැරදි අතට ඒ අන්තර්ගතයේ වෙනුවට නව අන්තර්ගතයක් නව විවස්ථාවක් යටතට මේ රට ගේන එක. මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ඊයේ රාත්‍රී 8:30ට පමණ භූචලනයක් සිදු වූ බවට එම ප්‍රදේශවල ජනතාව පවසනවා. කෙසේ වෙතත් එම චලනය භූකම්පන තත්ත්වයක් නොවන බවයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය පවසන්නේ. කෙසේ වෙතත් මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා එම කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් මහනුවර ප්‍රදේශයට අද පැමිණියා. මයිලපිටිය අනුරගම හාරගම පින්නකොල්ල කුණ්ඩසාලේ තෙල්දෙනිය සහ තලතු යන ප්‍රදේශවල කිසියම් භූචලනයක් ඊ රාත්‍රියේදී සිදු වූ බව එම ප්‍රදේශවාසීන් පවසනවා. එකපාරටම ලොකු හෙලිසලවීමක් ආවා. කොම් වගේ හෙල්ලුණා උඩ. හලවල් ඔක්කොම හෙල්ලුණා. පොඩි තප්පර ගානක් තමයි තිබුණේ. ලොකු ভাইබ්‍රේෂන් එකක් ගියා. දොරලුත් පොඩ්ඩක් හෙල්ලිලා වහලෙත් පොඩ්ඩක් හෙල්ලිලා. මොකද්ද කියලා හිතා ගන්න බෑ. දොර ඇරලා එළියට දවිල බැලුවම මොකක් හරි වෙනවා. මොකක් හරි ගහක් හරි මොකක් හරි වෙලාද කියලා ඒත් නැහැ. අපි ටීවී බල බල හිටියේ. වහලෙ හෙල්ලිලා නෑ. අර මාලිගාවේ බෝම්බේ පිරෙනකොට පොළොව යටින් හඬක් ගිහින් අන්න ඒ වගේ හඬක් ඇහුණා. දෝංකාරයක් ඇහුණා නිකන් බෝම්බයක් ගහනවා වගේ සද්දයක් ආවා. ඒ පුපුරන හඬත් එක්කම ගෙවල් ඔක්කොම හෙල්ලලා මේ ජනෙල්ලේම හෙල්ලෙන්න ගත්තා. ඒ කරලා පොළොව යටින් යනවා වගේ තමයි අපිට දැනුනේ මේ සද්දේ. පාවෙනෙක්ට අපි දන්නේ නැහැ. මොකද්ද මේ හේතුව කියන්න. අපි විශ්වාස කරනවා මේ භූචලනයක් වෙන්නේ නැති කියලා. කෙසේ වෙතත් පල්ලේ කැලෙත් සවි කර ඇති භූචලන මාපකයේ හැර අනෙක් කිසිදු භූචලන මාපකයක එවැනි භූචලනයක් සිදු ඇති බවට වාර්තා වී නොමැති බවයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ භූවිද්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු ඩී සජ්ජන ද සිල්වා මහතා පවසන්නේ මේ සම්බන්ධව භූවිද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශයට අදාළව පැය 24 පුරාම ක්‍රියාත්මක වන මධ්‍යස්ථාන හතරක් තියෙනවා. මේ මධ්‍යස්ථානවල තියෙන දත්තා අපි පැය 24ම ප්‍රධාන කාර්යාලයේ අපේ තියෙන විශේෂ සුනාමි මධ්‍යස්ථානයේ සම්බන්ධ කරගෙන සුනාමි මධ්‍යස්ථානයේදී ඒක නිරීක්ෂණය කරමින් මේ සම්බන්ධ වාර්තා ලබා ගැනීම දිගින් දිගටම සිදු කරගෙන යනවා. එතකොට ලංකාවේ තියෙන මධ්‍යස්ථාන හතරින් මේක වාර්තා වුණේ පල්ලේකැලේ තියෙන අපේ මධ්‍යස්ථානේ විතරයි. අනිකුත් කිසිදු මධ්‍යස්ථානයක මේ සම්බන්ධව වාර්තා වීමක් වෙලා එතකොට මේ ඇවිල්ලා තියෙන ස්ථානයක් මොනව හරි එකක් හරියට කියන්න නම් අඩුම ගානේ මධ්‍යස්ථාන තුනකින් මේක වාර්තා වෙන්න ඕනේ. ඒක නිසා හරියටම වෙච්ච ස්ථානේ අපේ රෙකෝඩින් අනුව කියන්න පුළුවන් කමක් නැහැ. නමුත් මේක භූකම්පන තත්ත්වයක් නොවුනත් කාර්යාංශ හැටියට අපි පරීක්ෂා කරලා බලනවා මොකද්ද මේ ඇති වෙලා තියෙන තත්ත්වය කියලා. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ තාක්ෂණික නිලධාරීන් පිරිසක් මහනුවර වෙත අද පැමිණියා. අපිට ලැබුණ තොරතුරු අනුව නම් එහෙම විශාල දේපළ නිවාස හානි කිසිවක් සිද්ධ වෙලා නැහැ. දැනුණ තීව්‍රතාවය කොහොමද කියන එක තමයි වැඩිපුරම අධ්‍යයනය කරේ. ඒක අපි විද්‍යාත්මක තොරතුරුත් එක්ක සංසන්දනය කරලා වැඩිපුර අපි තොරතුරු ගන්න බලාපොරොත්තු වෙනවා. අපිට ඉතිහාසය ගත්තොත් මේ ප්‍රදේශයේ රෙසර්වොයර් ඉන්ඩියුස් එර්ත්ක්වේක්ස් කියලා තියෙනවා. ඒ කියන්නේ ජලාශ පිරවීම නිසා ඇතිවෙන මේ භූකම්පන තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒක හැබැයි එක හේතුවක් විතරයි. අපිට මේකට හරියටම එකද හේතුව කියලා කියන්න බෑ. මේ සිද්ධ වුණ කම්පණය එහෙම හානියක් වෙන තරම් ප්‍රබල කම්පනයක් නෙවෙයි. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සංවිධානය කළ ITN Kite Festival සරුංගල් සැණකෙළිය අතේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්ුණා. ඒ වයික්කාල වෙරළ තීරයේදී මෙවන විට එහි අවසන් අදියර වෙත ළඟා වී තිබෙනවා. ත්‍යාග බෙදාදීමේ අවස්ථාවයි මෙවන විට ආරම්භ වී තිබෙන්නේ. එහි නවතම තොරතුරු දැන ගැනීමට දැන් අප සම්බන්ධ කරගන්නවා එහි සිටින අප විශේෂ නියෝජිත අසංක සතරසිංහ. අසංක Thank you.
වෙනදා මේ වයිකාල වෙරළ තීරයේ මේ වෙලාවට කොහොමද හැබැයි අද දවසේ වෙන විට අපිට දකින්න අවස්ථාවක් ලැබෙනවා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ වයිකාල වෙරළ තීරයට අවිලා ඉන්නවා මේ තමයි ස්වාධීන රූපවාහිනියට ආදරය කරන ඒ වගේම සකුරා ලංකා පදනමට ආදරය කරන ඒ ආයතන දෙක සහ අනිකුත් අපේ අනුග්‍රහක බවතුන් ප්‍රමුඛව මේ අපේ සරුංගල් සනකෙලියේ අනුග්‍රහක බවතුන්ගේ විශ්වාසය තහවුරු වන මොහොත ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ගරු සභාපතිතුමන් සුදත් රෝහණ මැතිතුමන් අධ්‍යක්ෂක මණ්ඩලය විශේෂම ප්‍රධාන විධායක නිලධාරියතුමන් ඒ වගේම අපේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරු ඒ වගේම අනුග්‍රහක ආයතන නියෝජනය කරමින් බොහෝ පිරිසක් ඒ වගේම සකුරා ලංකා පදනමේ බොහෝ පිරිසක් මේ සියලු දෙනාම අද උදෑසන සිට මේ අවස්ථාව සමග සම්බන්ධ වෙලා හිටියා ඒ ඔක්කොම වැඩි අපි විශ්වාස කරනවා ස්වාධීන රූපවාහිනී වත්කම වෙන්නේ මේ රටේ ආදරණීය සුවහසක් රසික රසිකාවියන් අපි අපට පුංචි මෙසේජ් එකක් පොඩි පණිවිඩයක් දුන්නා එන්න කියලා වයික ඩවිල්ලා නිදහසේ මේ සරුංගල් සනකෙලි අසිරිය විඳින්න කියලා මේ මොහොත වෙනකොටත් මේ ස්ථානයේ අතුරු සිදුරු නැතුව පිරි ඉදිරිය ගිහිලා තියෙනවා අද දවස වෙන විට මේ සුන්දර වයිකාල වෙරළ තීරයට අදමින් පවතින මහා ජනතාවත් එක්ක අපිට අනුග්‍රහක බවතුන් රසක් ඉන්නවා ඇංග ඩියුඩේල් ගැන මතක් කරන්න ඕනේ ඒ වගේම මැගී පපරේ කොත්තු ඊට පස්සේ ඇස්ට්‍රා ගැන මතක් කරන්න ඕනේ ඒ වගේම අපි මතක් කරනවා ජාතික ලොතරැයි මණ්ඩලය ඇතුළු අපේ අනුග්‍රහක බවතුන් මේ සියල්ලගේ ශක්තිය මතයි මේසා සාර්ථක සරුංගල් සනකෙලියක අසිරිය අපිට විඳින්න අවස්ථාවක් ලැබෙන්නේ මේ මොහොත වෙනකොට වයිකාලම සනකෙලියක් බවට පත් වෙලා තියෙනවා කාලෙකට පස්සේ COVID-19 වසංගතයෙන් පස්සේ තමයි අපි මේ විදිහට නිදහසේ එළියට බහලා ඉන්නේ පෞලිය උදවියත් එක්ක එළියට බහලා ඉන්නේ ගල්කිස්ස වෙරළ තීරේ නාරම්භ කරපු වෙරළට නිදහස සංකල්පය අපි රට පුරා අරගෙන යන සූදානම් මේ මහා අපේ පුංචි ශ්‍රී ලංකාව වටා ඇති ඒ සාගරය ඒ වෙරළ පරිස්සම් කරන්න පුංචි අපිට මොනවද කරන්න පුළුවන් සියලු දෙනාම ඒකරාශී කරගන්න ස්වාධීන රූපවාහිනී වත්මන් සභාපතිතුමන් සුදත් රෝහණ මැතිතුමන් මොකද හිතන්නේ ඔබතුමන්ට ජාතික නාලිකාවක් විදියට පරිසර හිතකාමී කටයුත්තකට දායක වෙන්න ලැබීම මම හිතනවා වක්‍යතු මාධ්‍ය ජාලයක යුතුයකමක් යුතුයකමක් විතරක් නෙමෙයි ඒක වක්‍යීමකුත් වෙනවා ඇත්ත වශයෙන්ම ඊයේ දවස් පුරා මේ මුහුදු තීරය සම්පූර්ණ පවිත්‍ර කළා මේ හැම සරුංගලයක්ම හදන්න නිර්මාණශීලී දායකත්වයක් අවශ්‍ය වෙනවා ඒ වගේම මේ නිර්මාණකරුවන්ට නිර්මාණශීලී දායකත්වයෙන් සතුටක් ලැබන වාසේම මේක නරඹන්න ඇවිල්ලා ඉන්න මේ දහස් සංඛ්‍යාත රසික ප්‍රේක්ෂක සහෘද ජනතාවට ඒතුටින් යම්කිසි සතුටක් වින්දනයක් විනෝදයක් ලැබෙනවා වග කිය යුතු මාධ්‍ය ජාලයක් විදිහට අපි හැමදෙනාම මිල්ලන් ඉන්නවා තමන්ගේ පරිසරයට ආදරය කරන්න තමන්ගේ පරිසරයේ සුරකෝත් සපා ගන්න අපි වක්‍යතු මාධ්‍ය ජාලයක් විදිහට අපි මේ කටයුත්ත මෙතනින් නවත්තන්නේ මේ දිගින් දිගට ලංකාව පුරා ක්‍රියාත්මක කරනවා අද දවසේ මේ කටයුත්ත සහභාගී වෙනා වගේම මේ තරගාවලියෙන් පස්සෙත් මේ මුදු තීරයේ මේ විදිහටම ලස්සන තියන්න මේක හෙටට විතරක් නෙමේ මතු සෑම දිනකම තමන්ගේ යුතුයකමක් වක්‍යීමක් විදිහට මේ කටයුත්ත කරන්න බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි ඉතින් අපි ආරාධනා කරනවා ඔබට අපි ලංකාවේ හතර දිග් භාගෙම මේ විදිහේ ක්‍රියාන්විත කරන්න සූදානම් ඉතින් අපිත් එක්ක නිරන්තරයෙන් ඉන්න ඒ විශ්වාසය සමග අපි වයිකාල වෙරළ තීරයේ ඉඳලා අදට සමුගන්නේ තවත් දවසක මෙවැනි දවන්ත සනකෙලියක අසිරිය ඔබට තිළන කරනවා කියන වගකීමත් එක්ක එක්සත් ජාතික පක්ෂයේ දැවැන්තම පරාජය හමුවේ අත් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට කිසිවෙකුත් නම් කිරීමට තවමත් පක්ෂය අපොහොසත් වී සිටිනවා. තර්ක විතර්ක විවිධ අදහස් හමුවේ පක්ෂ අභ්‍යන්තර ගැටුම් පමණක් වර්ධනය වෙමින් පවතිනවා. එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා තීරණයක් ගැනීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය අවස්ථා කිහිපයකදී රැස් වුණා. එහෙත් ඒ කිසිදු අවස්ථාවක අවසන් තීරණයකට පැමිණීමට එක්සත් ජාතික පක්ෂයට නොහැකි වූයේ පක්ෂය තුල පවතින අර්බුද රැසක් හමුවේ. මෙම මන්ත්‍රී ධුරය මෙන්ම එජාප නායකත්වය සම්බන්ධයෙන්ද දැඩි විවේචන එල්ල වෙමින් පවතිනවා. මෙතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවා වේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ බැහැදුටුවා අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ විජේවර්ධන මහතා කියා සිටියේ මෙවර මහමැතිවරණයේදී ජනතාව එක්සත් ජාතික පක්ෂයට අමතක නොවන පාඩමක් කියා දුන් බවයි
මගෙතන ජාතික ලයිස්තුවෙන් අපි කවුරු හරි පත් කරනවා ඉදිරි දිනවලදී කොහොමරත් එක්සත් ජාතික පක්ෂයේ තිබෙ මහමැතිවරණයේදී අපි පරාජයට පත් වුණා නමුත් ඒක පැත්තකින් මං හිතනවා ඒක පරාජයක් නෙවෙයි ඒක අවස්ථාවක් කියලා මොකද දැන් අපිට අවස්ථාවක් තියෙනවා මේ පක්ෂ මුළුමනින්ම ප්‍රතිසංවිධානය කළා අපෝ අපේ පාක්ෂිකයන්ගේ විශ්වාසය දිනාගෙන රටේ ජනතාවගේ විශ්වාසය දිනාගෙන වලුත් වෙනසක් කරන්න අපිට හැකියාවක් තියෙනවා දැන් අවස්ථාවක් තියෙනවා අපේ පක්ෂයෙන් එක එක වැරදි තුනා ඒක අපි පිළිගන්නට ඕනේ ඒ නිසා පාක්ෂිකයන් අතර දැඩි කලකිරීමක් ඇති प्रबल उत्साह අදහස් පළ කළා. අපි මොකක් වාර්තා වුණා මේ සමජන බලවේගයේ පිරිසක් එක්සත් ජාතික පක්ෂයටත් තවත් පිරිසක් රජයටත් එකතු වෙන්න යනවා කියලා. ඒ සම්බන්ධයෙන් ඔබතුමා දැනුවත්ද? මොකද මන් නම් දැනුවත් නෑ බෑ. ඒ වගේ කතා හැමදාම කියනෝනේ. මෙවිල එක්සත් ජාතික පක්ෂයට යනවාද පණ තියෙන කෙනෙක් නෑනේ. ආණ්ඩුව ලොකුවට සූදානම් වෙනවා ගන්න කියලා කණ්ඩායමක් අර පරණ විදියට සල්ලි දීලා ගන්න හදනවා කියන කතාවක් යනවා. ඒක කොච්චර දුරට ඇත්තද නැත්තද දන්නේ නැහැ. හැබැයි එහෙම එකක් අපේ කණ්ඩායම අතර නම් පේන්න නැහැ මේක. उत्सवी හිටපු කතා නායක කරු ජයසූරිය මහතාගෙන් එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ බාර ගන්නේද නැද්ද යන්න පිළිබඳ මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. මම නායකවරේ වරය විදියට මාධ්‍යට කතා නොකරට කතා කරනවා කතා කරනවා මම වෙලාවට කතා කරනවා යම්දා කතාවක් දෙන්න තමයි ඒතුලින් දේශපාලනය මම කොම පහජර කරන දෙනවා ඉදිරියේ තියෙනවා මේ ප්‍රෙස් එකක් ඒතුලින් මම පක්ෂ නායකත්වයේ දැන් වෙන කෙනෙක් ඉදිරියේ ප්‍රෙස් එකක් තියෙනවා හරිනේ ඒතුලින් අඳ ගන්න එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ බාර ගැනීමට තමන්ද සූදානම් බවයි අද මහනුවරදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ. පැහැදිලිවම මම එක්සත් ජාතික පක්ෂයේ අවුරුදු 38ක් එක දිගට කටයුතු කරමින් ඉන්නවා. නායකතුමා සමග වසර 26ක් නොවෙනස්ව වැඩ කළා තිබෙනවා. එතකොට මේ අත්දැකීම් පළපුරුද්ද එක්සත් ජාතික පක්ෂයේ යහපත සඳහා යොදවන්න පුළුවන් කියන විශ්වාසය මා තුළ තිබෙනවා. ඒ අනුව මම අපේ පක්ෂයේ ප්‍රධාන කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී කතාවක් පවත්වලා කියලා දෙනවා. නායකතුමාගේ ආශිර්වාදයත් සියලු සමාජිකයන්ගේ ආශිර්වාදයත් ලැබෙනවා නම් එක්සත් ජාතික පක්ෂයේ අනාගතය ගැන කටයුතු කරන්න මම සූදානම් කියලා. කරු ජයසූරි මහත්මයා එතුමා ඉදදී තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපති අපේක්ෂකයා වෙන්නේ. එතුමා ඉදදී තමයි ෆොන්සේකා මහත්තයා අපේක්ෂකයා වෙන්නේ. දැන් කෙසේද එතුමා ගොඩ ගන්නේ? ඒ නිසා ඒක එච්චර වැදගත් කාරණයක් කියලා මම විශ්වාස කරන්නේ. महानूर अस्किरि महा विहारे प्रधान वाहल्कड पिहिटी आरक्षक गेट्वे आरक्षव संधा सिति युद्ध हमुदा सेबलकु याट करमें सुकोपबोकी मोटर रात्याक दहवने करति बेनवा मोटर राते गटी में हमुदा सेबला बरपतल तुवाल लबायति बवाई अप वार्ता कारुवान संधान कले වාහනය අධික වේගයෙන් ධාවනී වී තිබෙනවා. අනතුර සිදු කළ රියදුරා සහ වාහනය පොලිස් බහරයට ගැන්වුවා. තුවාල ලැබූ හමුදා සෙබලා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් අනතුර සිදු වූ අවස්ථාවේදී තුවාලකරු රෝහලකට ගෙන යාම සඳහා කඩිනමින් කිසිවෙකුත් ඉදිරිපත් නොවන ආකාරය අප කැමරා කාචයේ සටහන් වූයේ මේ ආකාරයයි. ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ දඩැල්ල ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලින් 18 දෙනෙකු තුවාල ලැබුවා.
අම්බලන්ගොඩ සිට ගාල්ල දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ මාතර සිට පොළොන්නරුව දක්වා ධාවනය වූ ළංගම බස් රථයක් ගැටීමෙන් අනතුර සිදු වුණා. පෞද්ගලික බස් රථයේ අපරීක්ෂාකාරී ලෙස තවත් වාහනයක් පසු කර යාමට උත්සාහ ගැනීමේදී අනතුර සිදු වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. සිද්ධිය පිළිබඳ ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. කොටිකාවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය රාත්‍රී ආහාර පාන අලෙවිසලක සිදු වූ පහර දීමකින් පුත්කලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඝාතනයට සම්බන්ධ පුත්කලයන් මේවන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ. කොටිකාවත්ත ප්‍රදේශයේ ආහාර පාන අලෙවිසලක් තුල තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමග සිදු වූ බහින් බස් වීමකින් අනතුරුවයි මෙම ඝාතනය සිදු වී තිබෙන්නේ. සිද්ධියෙන් වෙළඳසැලේ හිමිකරු ජීවිතක්ෂයට පත් වුණා. මෙහිදී සැකකාර පුද්ගලයන් දෙදෙනා වෙළඳසැලේ හිමිකරුට පිහියකින් නැර තුවාල කර ඇති අතර පසුව ඔහු ජාතික රෝහලට රැගෙන යාමෙන් අනතුරුවයි ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ. කොටිකාවත්ත ප්‍රදේශයේ පදිංචි 37 මොහමඩ් මස්ලිම් මුහිදින් නැමැති පුද්ගලයා මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ අතර ඝාතකයින් සොයා වැන්නම්පිටිය පොලිසිය මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මේ සමගින් ස්වාධින් රූපහණි රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. නැවතත් හමු යමු රාත්‍රී 9:30ට.